අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොවිඩ් රෝගී පාසල් දරුවන් සංඛ්‍යාව ඉහළ යයි තත්ත්වය උත්සන්න වුණොත් යලිත් පාසල් වහන්න වේවි විශේෂඥ වෛද්‍ය දීපාල් කියයි රෝගීන් වැඩි වෙලා යලිත් රට වහන්න සිද්ධ වෙයි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි එන්නත් කරන කාඩ් පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් සෞඛ්‍ය ඇමති කියයි බූස්ටර් එන්නත ලබා දීමට ගත් තීරණය සාධනීයයි කැනේඩියානු මහ කොමසාරිස් පවසයි වසර දෙකකට පසු ස්විට්සර්ලන්තයේ සිට ගුවන් යානයක් ශ්‍රී ලංකාවට සපුග ස්කන්ධ ගමන් බෑගේ මල සිරුර හඳුනාගැනේ රට හැමතැනම පෝලිම් අවසන් පෝලිම රට හැර යාම සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් අත්අඩංගුවට පත්වන්න අප සූදානම් කතෝලික පියතුමන්ලාට අත තියන්න එපා කාවින්ද ජයවර්ධන කියයි නිට්‍රෝ ගෑස් හිඟය තව දවස් 7ක් සමාගම කියයි බොහෝ හිඟ සති 3කින් අවසන් ලසන්තගෙන් ප්‍රකාශයක් මුතුරාජ වෙල ගැසට්ටුවට එරෙහිව සමගි ජනබල වේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ජලය දුන්නත් මින්නේරිය ගොවීන් වගාව ප්‍රතික්ෂේප කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් රෝගී පාසල් දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා යලිත් රෝගීන් වැඩි වූහොත් රට වසා දැමීමට සිදු විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ මේ අතර මෙරට පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව दैनिक कोविड रोगीन इहलयामे अवधानमक मेवन विट मतुव तिबेनवा ए अनुव पवतिन तत्वय हमुए यलित रट वसादेमीमक सिदुविय हेकि बवै विशेषज्ञ वैद्य हेमंत हेरत महता पवसन्ने බැලූ බැල්මට සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙනකොට පුටුසුළු වැඩිවීමක් පේනවා ඊට වඩා වැඩගත් වෙන්නේ අඩුවීමක් නොවීමයි මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට තවම කල් වැඩි වුණත් රෝගීන්ගේ වැඩිවීම සැහැල්ලුවෙන් සලකන්න අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැ අපි මේ මොහොතේ වැඩගත්ම දේ වන්නේ මේ රෝගීන්ගේ වැඩිවීමට දායක වන්නේ අපගේ හැසිරීමයි අපි පැහැදිලිවම පෙනෙනවා අවසාන විකල්පය බවට පත් වෙන එහෙම නැත්නම් අවසාන ප්‍රතිකර්මය බවට පත් වෙන්නේ ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ රට වැසීම හැරෙන්න වෙන විකල්පයක් නැති තත්වයට පහුගිය කාලේ අපි අද්දුටුවා මේක නැවත නැවතත් ඉදෙන බවට කටයුතු කිරීමෙන් වැළකින්න අපි සියලු දෙනාම එකට හිතාගත්තේ නැත්නම් මං හිතනවා බරපතල තත්වයක් නැවතත් උද්ගත වීම වළක්වන්න බෑ නැවතත් අපිට රට ආපස්සට යෑමේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබේ කියලා මට හිතෙනවා මේ වන විට පාසල් දරුවන් අතර කොවිඩ් රෝගිය පැතිර යාම ඉහළ ගොස් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා විශේෂයෙන්ම ළමයින්ටත් කොවිඩ් ආපහු වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කළ යුත්තේ අපේ පාසල් ටික තවදුරටත් අරගෙන අපේ දරුවන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාම තමයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව අපි මේ අපිට ලැබිච්ච අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනයක් අරගෙන විනෝද ගමන ඒකම එක එක නෑදෑගවල් වල අනේක ඒව කරොත් ආපහු සැරයක් අපේ පාසල් පද්ධතිය වහන්න සිදු වෙන්නේ. දැනට ගිය සතියට වැඩිය වැඩි ප්‍රමාණයක් ළමයි ළමාරෝ වලට කොවිඩ් නිසා වාර්තා වෙලා තියෙනවා. අපි කොවිඩ් වාට්ටු වැහුවට කොවිඩ් රෝගේ වැඩි වුණොත් අපිට සාමාන්‍ය කටයුතු කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. ඒකම අපිට අපේ දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දීම කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ නිසා මම දෙමව්පියන්ගෙනුත් වැඩිහිටියන්ගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටින් මේ වෙලාවේ උපරිම වෙහෙස යොදලා අපි අපේ දරුවන්ව පාසලට යවමු. පාසලේදී සෞඛ්‍ය කටයුතු සෞඛ්‍ය පුරුදු දිගටම ක්‍රියාත්මක කරමු. බණ්ඩාරවිල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සේවිකාවක් කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වීම හේතුවෙන් එහි සිටින කුඩා දරුවන් සහ තවත් සේවිකාවන් පිරිසක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඒ අතරින් කුඩා දරුවන් ඇතුළු 51 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර මැද පෙරදිග යන ශ්‍රමිකයින්ගේ ෂණික PCR ඇමතිවරුන්ගේ හා ගෝලීන්ගේ ඉල්ලමක් කරගන්නට උත්සාහ කරන බවට රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මහතා චෝදනා කරනවා. මැද පෙරදිගට යන මිනිසුන්ගේ PCR පරීක්ෂණය කරන්න ඕනේ කිව්වහම ඒකට එයාපෝට් එකේ කා පාක් එක පුරා ඌඩාරම් ගහගෙන වෙළඳ මාෆියාවකට යට වෙලා රසායනාගාර පැටවු ගහලා තියෙනවා ගුවන්තොටුපළ පරිශ්‍රය. අද වෙනකොට අපිට පේනවා රාජ්‍ය ඇමතිවරුන් ඇමතිවරුන් කැබිනට් ඇමතිවරුන් ගහ ගන්නවා මේ කොමිස් සඳහා
මේ අතර කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත් කරන සහතිකය අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ඒ ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට අධ්‍යයනයක නිරත වන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඒ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් මහතා ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදී එසේම බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත් එය ඉදිරියේදී අනිකුත් කණ්ඩායම් වලට ලබා දෙන්නේ නම් වඩා වැදගත් වන බවයි කැනේඩියානු महाकुमसारी ගෝලීය කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව ස්විස්තර්ලන්තයේ සිට ගුවන් යානයක් පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි. ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට පමණ පසු ස්විස්තර්ලන්තයේ සිට පළමු ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට පැමිණියා. ඒ ස්විස්තර්ලන්තයේ සූරිච් ගුවන් තුරුපලේ සිටයි. වසර දෙකකට පමණ පසු පැමිණි මෙම ගුවන් යානයේ මගින් 92 දෙනෙකු සිටි බවයි ගුවන් තුරුපල කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ. දින අද දිනේ විශේෂයෙන්ම ස්විස් ඉන්ටර්නැෂනල් එයාලයින් නැවත වතාවක් අද ගුවන් ගමන් ලංකාවට ආරම්භ කරා. අපි දන්නවා කෙටි කාලයක් තුළ අපි විශ්වාස කරනවා දිනෙන් දින ඒ එන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙයි කියලා. මොකද ලංකාවේ තියෙන මේ තත්ත්වයත් එක්ක මේ සෞඛ්‍ය ආරක්ෂාවත් එක්ක අද ලෝකෙම විශ්වාස කරනවා සංචාරය කරන්න සුදුසුම රටක් බවට ලංකාව. ගෑස් සීනි සහල් සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝමයක හිඟය තවත් සති 3ක් ඇතුළත අවසන් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය කර ඇති රටක භාණ්ඩ මිල වෙනස් වීම අරුමයක් නොවන බවයි ඔහු පවසන්නේ. ජනතාවට ඉතාමත් අමාරුවෙන් භාණ්ඩ මිලදේ ගැනීමේ පරිසරයක් උදා වෙලා තිබෙනවා කියන එක අපි නිහතමානීව පිළිගත යුතුව තිබෙනවා. පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් තමා මේ සෑම තීන්දුවක් තීරණයක්ම ගන්න. ගැසට් නිකන් කැසට් වගේ කියලාත් කියනවා. ගහන සෑම ගැසට් එකක්ම ආපසු ගන්නවා කියලාත් කියනවා. විශේෂයෙන්ම වෙළඳපොළක් තුල සදාකාලික පවතින නීති සහ ගැසට් නිවේදන මගින් මිල තීරණය කරන්න කොහෙත්ම පුළුවන්කමක් නැති බව අපි පිළිගත යුතුයි. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 20 වතාවක් සංශෝධනය කරන්න සිද්ධ වෙලා තිබෙන අපේ රටේ භාණ්ඩයක් සම්බන්ධව පණවන ලදන මිලක් මොනම ආකාරයකටවත් පවත්වාගෙන යන්න පුළුවන්කමක් නොමැති බව අවබෝධ කරගත යුතුව තිබෙනවා. අපි පළ කරන මිලටත් වඩා වැඩියෙන් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට සිදුවීම නිසා අසාමාන්‍ය හැකියාවක් රට තුළ ඇතිවීමත් කියන කරුණු නිසා තමයි විශේෂයෙන්ම මෙම පාලන මිලයන් ඉවත් කිරීමට ඒ තීන්දුව తీරණය අනිවාර්යෙන්ම ගැනීමට කටයුතු කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තමයි පාලන මිල අපි පැනවීමට කටයුතු කළේ. නමුත් මෑත ඉතිහාසයේ කඩල මිල පාලනය කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. උම්බලකඩ මිල පාලනය කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. නීතිමය වශයෙන් බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඉල්ලීමක් කරන්න පුළුවන්කමක් තිබෙනවා රාජ්‍ය ආයතනයක් නිසා. මේ සතොස ආයතනයටත් රජයේ මුදල් ලබා දීමට බොහෝ අවස්ථා වලදී කටයුතු කරලා තිබෙනවා. එම නිසා රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. අදාළ අමාත්‍යවරයාටත් ඒ ආයතනයටත් ඉල්ලීමක් කරන්න පුළුවන් පාරිභෝගිකය වෙනුවෙන් මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි ඉල්ලීම කරලා තිබෙන්නේ. රජයේ ආණ්ඩුවට ගන්න බද්දත් අයින් කරලා සිරුම දෙනාට සහල් ආනයනය කරන්න කියලා අවශ්‍යරේ ලබා දුන්නා. ඉතින් එතකොට සුමාන දෙකක් විතර ඇතුළත පාරිභෝගිකය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගොවියත් ආරක්ෂා කරමින් ඒ තීන්දුව දැන් රජය අරගෙන තිබෙනවා. භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා තිබෙන එකම ක්‍රමය ගැසට් ලෝගෙන් පාලනය කිරීම විතරක් නෙමෙයි. යම් හිගයක් ඇති වෙයි කියලා සෑම අවස්ථාවකම හැම දෙයක්ම මොකද කරන්නේ? හිගයක් ඇති වෙනවා කියලා මතයක් තිබුණොත් අධික මිලදී ගැනීමකට සිද්ධ කරනවා. දැන් එවැනි තත්ත්වයක් වුණාම වෙළඳපොළ සාමාන්‍ය අස්වාභාවික වෙළඳපොළක් ඇති වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් එකපාරට නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. දැනට ප්‍රධාන වශයෙන් අපි පිළිබඳව ගෑස්, සිමෙන්ති, ඒ වගේම සීනි සහල් පිළිබඳව තිබෙන ගැටලුව ඉදිරි වැඩිමුණොත් සුමාන 3ක් ඇතුළත निराකරණය කරගන්න පුළුවන් කමක් ලැබෙයි කියන විශ්වාසයක් ඇතුව තමයි අපි මේ සෑම තීන්දුවක්ම අරගෙන අපි කටයුතු කරන්නේ. මොන ගැසට් ගැහුවත් රිවර්ස් කළත්
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට වගකෙවෙයුත්තන් සමත් වෙලා නැහැ. ඒ වගේමයි භාණ්ඩහිඟේ මග හරවන්න ගත්ත නිවැරදි ක්‍රියාමාර්ගත් තවමත් පේන්නේ නැහැ. අදත් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩහිඟේ සේම අහස උසට මිල ඉහළ ගිය ආහාර නිසා ජනතාව දහ දුක් විඳින ආකාරය අපට දක්නට ලැබුණා. සීනි පරිප්පු සහල් කිරිපිටි ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බරපතල හිඟයක් තිබෙන බව අප දැන් මාස කිහිපයක සිටම දිගින් දිගටම වාර්තා කරමින් සිටිනවා. මිල පාලනය කරන්න ගහපු ගැසට් මල්වත්තේ සමහර ගීත අඩංගු කැසට් වගේ කියලා අප කීප වතාවක්ම සටහන් කළේ හේතු සාධක සහිතවයි. සමහර රජයේ තීන්දුව නිසා අවසානයේ භාණ්ඩ හිඟේ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනයට ලැබුණු විසඳුමක් නැහැ. සතස කොයිකටත් එකම තෙල කියලා හිතාගෙන දුන් විසඳුම්ද ලත්තැනම ලොප් වෙලා. සමහර භාණ්ඩ සතසින් ගන්නවා නම් එයාලා දෙන තවත් වර්ග අපට අවශ්‍ය නැතත් මිලදී ගන්න සිදු වෙනවා. ඒක හරියට කිරිපිටි පැකට් එකක් එක්ක යෝගට් 10ක් 15ක් ගන්න කියලා සමහර කළු කඩකාරින් දාපු නීති වගේයි. කවුරු කොහොම මොනවා කිව්වත් සහල් සහ සීනි කිලෝ 1කට සහ කිලෝ 3කට සීමා වෙලා ඒත් පෝලිම්බල ඉඳලයි ගන්න ඕනේ. මේ තමයි අද දවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පිළිබඳව වෙලෙන්දන් කියන කතාව. සීනි නම් ගිය සතියේ ඉඳලා බඩු හම්බුන්නේ නැයි මිල අධිකයි සෑම දෙයක්ම. සීනි කොච්චර තිබුණත් බඩු නැහැ කියන එකලු ගියාම. ගෑස් ඉතින් සති 3කට විතර පස්සේ හම්බ වෙනවා. පොඩි ප්‍රමාණයයි දෙන්නේ. ඒ ප්‍රමාණය ඉතින් පැය භාගයක් වගේ යනකොට ඉවරයි. පොල් සයිස් එක ලොකුම ගත්තොත් 90යි 95යි. පොඩි කත 58යි චිකන් තියෙනවා කිලෝ එක 690යි පාන් පිටි දෙන්න 125යි කිලෝ එක කුල් මාස් තියෙනවා 690යි සුද්ධ කරපු එක ලිට්‍රෝ ගෑස් ඇත්තෙම නැහැ නැවක් ආවා කියලා කිව්වට ආපු නැවක් පේන්නත් නැහැ කියලා මීට පෙරත් අප සටහන් කළා අදත් ලිට්‍රෝ ගෑස් කඩ වහලා දාලා ලාෆ් ගෑසුත් හිඟයි ලිට්‍රෝ ගෑස් සමාගම සිය නිදහසට අද කරුණු කිව්වා පසුගිය 28 වෙනිදා සිට මේ මාස පළවෙනිදා දක්වා අපිට ගෑස් වෙළඳ පොළට ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා 28 වෙනිදා. ගෑස් බිඳුවක්වත් අපි ළඟ තිබ්බේ නැහැ. ගෑස් නැව මෙතනට අවිල්ල තිබ්බා. වුණ අපිට තර්ජනය කරා ගෑස් දෙන්න බෑ. මේ කොන්ට්‍රැක්ට් එක තව අවුරුදු දෙකකට දික් කරන්නේ නැත්තම් කියලා. ඒකට අකමැති වීම නිසා සභාපතිවරයා සහ මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ බිත්තියට හේතු කිරීම නිසා මට සිද්ධ වුණා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙනකන් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කරගන්න. මේ වන විට ගෑස් අපි පෙර පරිදි නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. තව දවස් 7ක් විතර යනකොට අපිට පුළුවන් වෙයි මේ ස්ටොක්ස් හඩේට ගියාට පස්සේ පිරීලා තියෙන මට්ටමට දකින්න. බොහොම පැහැදිලිව අපි ගෑස් මිල වැඩි කරන්නේ නැහැ. කවුරු කොහම මොන වංචාව කළත් ගිවිසුම් ගැහුවත් අන්තිමට දැනෙන්නේ වදින්නේ ජනතාවගේ බඩට. ඩොලර් හිඟේ ගැන මොනතරම් හේතු කිව්වත් ජනතාවගේ කුසගින්න නිවන්නට හේතු දැක්වීම වලින් පුළුවන් කමක් නැහැ. රට වටේටම මුහුද තිබ්බට සැමන්ටින් එකේ ඉඳලා කරවල කෑල්ලත් අපි පිට රටින් ගේනවා. අද කරවල මිල පාරිභෝගිකින්ව කරවල කරන තරමටම ඉහළ ගිහින්. පිටකොටුවේ කරවල සංගමයේ පවසන්නේ ඩොලර් හිඟේ නිසා කරවල ආනයනයත් මිලත් ඉහළ යන බවයි. ආනයනය කරපුවාම බැංකුවේ ඩොලර් නැති ප්‍රශ්නේ එක තියෙනවා. ඉතින් පාරිභෝගිකයට මිල පොඩ්ඩක් වැඩි වෙන්න වෙනවා. මොකද අපි ගෙනල්ලා ආබරකේ තියලා අපි ගන්නකොට සමහර වෙලාවට සුමානයක් දවස් 10ක් 12ක් යනවා. එතකොට අපිට පොඩි ව්‍යාපාරිකයට කොස්ට් එක වැඩි වෙනවා. ඩොලර් හිඟය අනුව ආනයන කිරීමත් සීමා වෙලා තියෙනවා. කවුරු කොහොම මොන හේතු දැක්වුවත් මේ බඩට වැදුණු ජනතාවගේ වේදනාවේ හඬ. මේ බලන්නකෝ පහේ ඉඳලානේ මේ සෙනග ඇවිල්ලා ඉන්නේ කොච්චර පවුද කියලා බලන්නකෝනේ. ගෑස් එකත් වැඩි කළා අන්තිමට ගෑසුත් නැහැ. සීනි කොහෙද තියෙන්නේ? සීනිත් නැහැ. මේ දුන්නා නම් කාපියෝ කියලා නිකන් ඉන්නවා. විදේ දඩු කියන්නේ කෝකක්වත් අඩු නැහනේ. දැන් අපි ඔක්කොම කොච්චර දුකද විඳින්නේ මේ බලාගෙන ගියාම. අපිට පෙන්ෂන් එකකුත් හම්බෙන්නේ නැහැ. පොල් ගෙඩිය කීයද 95යි. රුපියල් 100ක් අරගෙන අරගෙන ඔක ඔතනින් ඉවරයි. මම දැන් සත්‍යයකට දෙරි ඉඳන් ගෑස් හොයන. ගෑසුත් නැහැ, භූමි තෙලුත් නැහැ. නිල් පාටත් නැහැ, කහ පාටත් නැහැ, මුකුත්ම නැහැ. කෝටි ගණන් හොරගම් කරනවා. ඒ වගේ වන් ණය ගන්නවා. ණය ගෙවන්න ඩොලර් නැහැ. තියෙන දේපොළ සන්තකෙන් වියදම් කළාට පාස්පෝර්ට් එක තමගේ ළමයා යවන්න රට. කොළඹ නාගලම් වීදියේ ජල පොම්පාගාරය ඇතුළු ව්‍යාපෘතිය සම්පූර්ණ ඉදිකිරීම ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ එහි ඉදිකිරීම පරීක්ෂා කිරීම සඳහා එක් වුණා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ලේකම්වරයාව සිටියදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ. නාගලකම් වීදිය ජල පොම්පාගාරය ඇතුළු උප ව්‍යාපෘති 55ක් සංවර්ධන ව්‍යාපෘතියට අයත් වුණා. කොළඹ නගරයේ ජලයෙන් යටවීම වැළැක්වීම නාගලකම් වීදිය ජල පොම්පාගාරය ඉදිකිරීමේ මූලික අරමුණයි.
තත්පරයට ජලය ඝන මීටර 30ක් කැලණිගඟට මෙම පොම්ප පහ ඔස්සේ මුදා හැරිය හැකි. එසේම කැලණිගඟෙන් තත්පරයට ජලය ඝන මීටර 12ක් ඇල මාර්ගවලට රැගෙන එන්නට හැකි පොම්ප දෙකක්ද මෙහි සවි කර තිබෙනවා. සමස්ත ව්‍යාපෘතියටම ඇමරිකානු ඩොලර් මිලියන 301ක් වැය වෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 230ක් සපයා තිබෙනවා. ශ්‍රී ලංකා රජය ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 108ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උපසභාපති හාට්වික් ෂේපර් ඇතුළු පිරිසක් මීට එක් වුණා. ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව මෙහිදී පැවසුවේ ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීම් අවසන් කරන බවයි. ඊයේ සපුගස්කන්දේදී ගමන් බෑගයක තිබී හමු වූ මලසිරුර මාලිගාවත්තේ පදිංචිව සිටි කාන්තාවකගේ බව අද හඳුනාගත්තා. 42 වෙනිදී ඇය නමින් මොහමඩ් සාෆි ෆාතුමා මුන්තාස් යනායේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසන්නේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ කැලිකසල ගොඩගසන ස්ථානයක ගමන් මල්ලක දමා තිබියදී හමු වූ මලසිරුරේ අනන්‍යතාවය තහවුරු වී තිබෙනවා. මියගොස් ඇත්තේ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පදිංචි 42 වෙනිදි කාන්තාවක්. මොහමඩ් සාෆි ෆාතුමා මුන්තාස් නම් ඇය පසුගිය 28 වනදා අතුරුදන්ව ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. පැමිණිල්ල ලැබී තිබුණේ ඇගේ ස්වාමි පුරුෂයාගෙන්. සිදු කළ විමර්ශන වලින් අනතුරුව ඇගේ සිරුර ඊයේ දින හමු වුණා. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ දියණිය ඇගේ අනන්‍යතාවය හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. වැලිසර ප්‍රදේශයේ සිදු රියානතුරට සම්බන්ධ පාසල් සිසුවා සහ ඔහුගේ පියා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කොළඹ සිට මේගමුව දෙසට ධාවනය කරමින් තිබූ ජීප් රථයක් ඊයේ දින වැලිසර ප්‍රදේශයේදී තවත් වාහන හතරක ගැටී අනතුරක් සිදු වුණා. අනතුරටපත් ජීප් රථය පදවා තිබුණේ 16 හැවිරිදි සිසුවෙකු වන අතර ජීප් රථයේ ගැටුණු 51 හැවිරිදි යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් මියගිය පුද්ගලයාගේ තවත් ඥාති පුත්‍රයෙකු තුවාල ලබා මෙවන විට බරපතල තත්ත්වයේ කොළඹ ජ්‍යොතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරින් පසු ජීප් රථය පැද වූ 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. අද දින මියගිය 51 හැවිරිදි පුද්ගලයාගේ ඥාතීන්ද පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටියා. මගේ මහත්තයාට මේ වෙච්ච දේට සාධාරණ ඉල්ලලා දෙන්න මං සෑමදේම සාධාරණ ඉෂ්ට කරලා දෙන්න මට. මගේ ඉන්නේ මගේ දරුවා ඉස්පිරිතාලේ. මාව ජීවත් කරන්නේ මගේ දරුවා තමයි. දැන් නමුත් එයාද මේ ඉස්පිරිතාලේ බොහොම අමාරුවෙන් ICU එකේ ඉන්නේ. මේ රියානතුර වුණ පුතාගේ තාත්තා කියනවා එයා දන්නේ නැලු කිසි දෙයක්. එයා දන්නේ නැතුව කොහොමද එච්චර ලොකු වාහනයක් අරගෙන එන්නේ? ගොඩක්ම වැරදි කියන්න ඕනේ ඒගොල්ලන්ගේ තාත්තා. ඒගොල්ලන්ගේ තාත්තා එයාව මෙහෙම එව්වේ නැත්නම් අද මගේ තාත්තට මේ දේ වෙන්නේ. සැකකාර පාසල් සිසුවා සහ ඔහුගේ පියා අද මහභාගයේ පොලිසිය ඔවුන් අධිකරණ ඉදිරිපත් කිරීමට රැගෙන ගියා. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව කළා. පොහොර අර්බුදයක් ඇති කිරීම තුළ ඉතා සැඟවුණු යම් අර්ථයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගොවි ඉඩම් වගා කටයුතු වලින් ඉවත් කර මුඩු ඉඩම් බවට පත් කිරීම මෙහි අරමුණ බවයි. අනතුරුව මුඩු ඉඩම් බහුජාතික සමාගම් වලට විකිණීම මෙහි සැලැස්ම බවයි විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ. අපේ රටේ ගොවි ජනතාවගේ කැපවීම නිසා 2010 වසරේදී අප රට සහලින් ස්වයං පෝෂිත වූවා. එහිලා එදා විශේෂඥයින් උපරිම සහයක්ද ලබා දුන්නා. 2019 දී ශ්‍රී ලංකාව ලෝක ආහාර සුරක්ෂිත වැඩසටහනේ 66 වන ස්ථානයට පැමිණීමට පවා සමත් වූවා. එවන් රටක් හදිසියේ පොහොර අර්බුදයකට ඇද දැමීම සැලසුම් සහගතව ගොවි බිම් විනාශ කිරීමේ උත්සාහයක් ලෙස දකින බවයි විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ. ස්ථිර වශයෙන් සැනකින් කාබනික පොහොර වගාවට යොමු වීම හරහා
අස්වැන්න අඩුවන බව සියලු විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ ගොවි ජනතාව ගොවි බිම් අතහැරීමයි. එමගින් ගොවි බිම් මුඩු බිම් බවට පත්ව විදෙස් බහුජාතික සමාගම්වලට කුණු කොල්ලයට අපේ කෘෂිකාර්මික ඉඩම් විකුණා දැමීම මෙහි යටි කූට ආරමුණ බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්. महाकाने वगा कटयुत संधा कौडूल वेवे सह पराक्रम समुद्र जाले निकुत किरीम अदोदयसन सिदुबुना एम जलाश भार वार इंजिनेर वन्गे प्रधानात्वे सामान्येन मेम अवस्थावट गोविंद सहभागी वनवा एहेत मेवर गोविंद ईट एक्वूये नेह जलय दुन्नत मिन्नेरिय गोविंद वगा कटयुत सिदुकरन्ने नेति बवई पवसन्ने अदत रासायनिक पोहोर इल्ला बिंगिरियेदी विरोधतावयक् पवत्तुना මෙවර මහකන්‍ය සඳහා මින්නේරිය කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවි ජනතාව සඳහා කවුඩුල්ල වැවෙහි ජලය නිකුත් කිරීම අද උදැසන සිදු කෙරුණා. ඒ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාකරණ සම්පන්නව ලෝක විදු අනුත්තරෝ පෙර කන්නවල ජල නිකුත් කරන අවස්ථාවලට ගොවින් සහභාගී වූවත් මෙවර ජලය නිකුත් කරන අවස්ථාව සඳහා ගොවින් සහභාගී වූයේ නැහැ. ඒ මෙවර මහකන්‍ය සඳහා පොහොර නොමැතිව වගා කටයුතු සිදු කිරීමට තමන් සූදානම් නොමැති බව පවසමින් ගොයියන්ට වගාවට අවශ්‍ය ඕන තරම් ජලය වර්ෂාවෙන් තියෙනවා. ඒ වැස්සෙන් වගාවට වෙනදා මේ වෙනකොට ගොයිය බහලා ඉන්නේ. අද කිසිම ගොයිය තමන්ගේ වගාවට යන්නේ නැහැ. අන්තිමට පැහෙන්නේ බොල් නම් අන්තිමට වඳ පීදිච්ච කරල් නම් තියායේ දකින්න ලැබෙන්නේ ඒකට ගොයියන්ට සූදානම් නැහැ. එසේම මහකන්‍ය සඳහා අවශ්‍ය වගා කටයුතු සඳහා පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීමද අදෝදසන 8:31ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ පරාක්‍රම සමුද්‍රයේ බහර වාරි ඉංජිනේරුවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවටද ගොවි ජනතාව සහභාගී වූයේ නැහැ. මෙතරමැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොවීන් අහස් දියෙන් වගා කටයුතු ආරම්භ කිරීම සිදු කර තිබෙනවා. निरीक्षण मेवर महाकाने वगा कटयुतु संबंधयेन अरण गंगविल गोविजनताव दक्वुवे मेवन अदहसाक ගොවි මහත්තුරු ඉදාමත්ම උනන්දුවෙන් මේ වෙනකොට වගාව ආරම්භ කරලා තියෙනවා. හොඳ ප්‍රගතියක් තියෙනවා. කාබනික වැඩසටහන මේ ආයෙනම් ක්‍රියාත්මක වෙනවා. අපේ කොට්ටාසේ කොට්ටා සභාපතිතුමා පහපාර ගිහිල්ලා බුදිනවා මේ රසායනික පොහොර ඉල්ලලා. ඒ වුණාට එතුමත් දැන් අපිත් එක්කම වාගේ කුඹුරු දෙකක් හාලා නියර කරලා තියෙනවා. දී හතර ගොවි සංවිධානයේ සියලු දෙනා එකතු වෙලා මේ වෙනකොට අපගේ බිම් සකසමින් සියලු වැඩ කටයුතු කරගෙන යනවා. මහකන්‍ය සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා බෙන්ගිරිය බෝවත්ත නගරේ අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තුව मंत्री नलिन मड्डार महतागे प्रधानत्वेन මම දන්නේ එක පැත්තකින් අපිට සැකයක් තියෙනවා ඇමරිකානු පිටිකවන්ඩ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ වීගොවිතන බත විනාශ කරන්න ගත්ත තීන්දුවද මේක කියලා 48න් පස්සේ කිසිම ආණ්ඩුවක් මේ වගේ මෝඩ වැඩ කරලා නැහැ चीन पोहर संधा गेवीम नोकरन लिस महाजन बैंकु वेत पाणवायती वार नियोगे मे मसदा नंबन दादाक्वा तावदुरुटा धीर्ग करन लिस कोलंब वाणिज महाधिकरण विनसुरु प्रियांत प्रणांदु महाता अद नियोग कला बैक्टीरियाय महाजन बैंको वेत गेवीम हो लबागेनीम वलक्वन वार नियोग्याक निकुत करन्ने अतिरेक सोलिसिटर जनरल सुसंत बालपटमेदि महदा अधिकरणेन इल्ला तिबुना වනජීවී අමාත්‍යාංශ යටතේ තිබූ මුතුරාජ වෙල අපේ භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳ මැක්සල් සිල්වා සහ ජී.ඩී. ඇන්තනි යන රදගුරුවරුන් අදසිය විරෝධය පළ කළා. සංරක්ෂණය කළ යුතු භූමියක් සංවර්ධනය කිරීමට උත්සාහ දැරීම උන්වහන්සේලා අද හෙළා දුටුවා.
වනජීවී අමාත්‍යාංශයේ යටතේ තිබූ මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් සිදුවන්නේ සංවර්ධනයක් මිස සංරක්ෂණයක් නොවේ. රැට නිදාගෙන උදේට නැගිටිද්දී අලුත් පනත් ඉපදෙන රටකයි අපි දැන් ජීවත් වෙන්නේ. අපි රජයෙන් විශේෂයෙන්ම මෙහි මොහොතේ ඉල්ලා සිටිනවා. මේ පනත මෙතනින් දැනට නතර කරලා ඉවර වෙලා හොඳ කමිටුවක් පිහිටවලා ඒ කමිටුවේ මත විමසලා පුළුල් අධ්‍යයනයක් කරලා හොඳ සංවාදයකින් මේ කරුණු කාරණා ඉටු කරන්නට කියලා හැම තැනකම කියුණ එකදිය තමයි මුතුරාජවෙල සුවිශේෂී අභය භූමියක් ඒ සුවිශේෂී අභය භූමියක්සේ නම් කොට ඇති ඒ භූමිය සංරක්ෂණය කරන්නට කියලායි කොතනවත් කියුණේ නැහැ නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඒක සංවර්ධනය කරන්නට කියලා බෝපිටිය අවටින් අක්කර 150ක් පවර ලෙවරයි කොරියානු සමාගමකට දැන් අක්කර 150ක් සංවර්ධනය කරන්න යන මුහුදුවැලි වලින් එතකොට අර ජටිය පෙරවීම අදානි සමාගම පුරවන ජටියට වැලි ගන්නෙත් කැපුම්ගඩින් ඒ ආශ්‍රය මුහුදෙන් එතකොට පට්ටිය වල එල්එජි බලාගාරේ පුරවන්න අක්කර 100ක් එතන පුරවන්න යන්නෙත් මුහුදුවැල්ලෙන් ඒ වගේම අක්කර 150 බෝපිටිය නගරයත් එක්කම නිලිසිරිගම ඇතුළුව අනිත් පැත්තෙන් පුබුදුගම උසරගෙයියාව මේ සියලු ගම්මාන පවරාගෙන මොකද්ද මේ කරන්න යන්නේ ලකු ගැටලුවක් අපිට තියෙනවා මුතුරාජවෙල රැම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ ගැසට්ටුව බලරහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණා. පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසයි. මුතුරාජවෙල තෙත්බිම් පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම් කර එය රැම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවිත ජයවර්ධන සහ එම ප්‍රදේශයේ පදිංචි දීවරයෙකු වන කේ.එස්.එන්. ප්‍රනන්දු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. මුතුරාජවෙල කියන්නේ ලෝක උරුමයක් සංරක්ෂණය සඳහා ගැසට් නිවේදන නිකුත් කළ තියෙන වෙලාවක නාගරික සංවර්ධන අධිකාරියට පවරගන්නේ ඇයි? නාගරික සංවර්ධන අධිකාරියට පාරිසරික සංරක්ෂණය පිළිබඳ හෝ වනජීවී කලාප ආරක්ෂා කිරීම පිළිබඳ වගකීමක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට මෙය පවරා ගැනීමට ගැසට් නිවේදනය නිකුත් කිරීම යට ලොකු රහසක් තිබෙනවා. සැකයක් තියෙනවා අපේ කතෝලිකයන්ගේ ඉදනුත් මේ හරහා UDA පනතරා ගන්නට විශාල උත්සාහයක් වෑයමක් තියෙනවා. මේක චීනයට විකුණලා දාන්න විශේෂයෙන්ම පෝට් සිටි සංවර්ධනයේ දිගුවක් හැටියට මේ මුතුරාජවෙල ආශ්‍රිත භූමි ප්‍රදේශ බහුජාතික ආයතනවල ලබා දීමේ මහා කුමන්ත්‍රණයක් මේ වනකට ක්‍රියාත්මක වෙනවා. මෙයා කියනවා මේක රැම්සා තෙත්බිම් කරනවා කියලා තියෙන රැම්සාවත් ආරක්ෂා කරගන්න බැරි ආණ්ඩුවක් තමයි මේ වර්තමාන රජය බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒට විරුද්ධව නීතියේ සරණ පතන්න අපි කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි තවත් නඩුවක් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 11 වනදා අධිකරණයට දන්වන බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කිරීමේ නඩුවයි. මේ අතර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමති දුරේ සහ මන්ත්‍රී දුරේ අහෝසි කරන්නයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් 2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කෙරුණා. ඒ සඳහා වැය කර තිබූ මුදල රුපියල් 2.94 ලක්ෂයක්. ලිත් මුද්‍රණය සඳහා මෙම මුදල වැය කර තිබුණේ දිවිනගුම දෙපාර්තමේන්තුවයි. ඒ පිළිබඳව එවකට එහි සිටි අධ්‍යක්ෂකවරයාට සහ ඇමතිවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නඩුවක් මහාධිකරණයේ ගොනු කර තිබෙනවා. මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය ධුර බලරහිත කරන ලෙස ඉල්ලා රිටාඥාවක් නිකුත් කරන්නේ අද අභියාචනා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනා. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකුයි මෙම පෙත්සම ඉදිරිපත් කළේ. ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසි භාවයේ හිමිව තිබීම පදනම් කරගෙනයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. නීති විරෝධීව මුදල් සහ වත්කම් රැස්කිරීමේ චෝදනාව යටතේ දෙමටගොඩ රුවන් නැමැත්තාව පසුගිය දා අත්අඩංගුවට ගත්තා. ඔහුට ඇප දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන 19 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දැනුම් දුන්නා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පිණිසිටි නීතිඥවරු දෙමටගොඩ රුවන්ට ඇප ඉල්ලා සිටියා.
ඊට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අපමත මුදා හැරිය හොත් පරීක්ෂණ වලට බාධා සිදු වෙ හැකි බවයි. ඒ අනුවයි මහේස්ත්‍රාත්වරයා අපදින්නේද නැද්ද යන්න තීන්දුව ලබන 19 වනදා දැනුම් දෙන බව ප්‍රකාශ කළේ. අයවැයෙන් ජනතාවට දෙනවා වෙනුවට ගන්න වේවි කියලා ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විහිළුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඒ පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය වෙළඳපළට මැදිහත් වෙන්න ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් 700 වෙනත් රාජ්‍ය යාන්ත්‍රණයක් කරා රටට ගෙනල්ලා ඒව සුලභ කරලා අඩුමිලට ලබා දීම හරහා තමයි පාලනයක් කරන්න පුළුවන් වෙන්නේ. මේ අයවැයෙන් අපි විශ්වාස කරනවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා තම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවට මේ වෙලාවේ සහනයක් දෙන්න කටයුතු කරાવી කියලා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා කියනවා අයවැයෙන් ජනතාවට සහන දෙන්න මේ ජනතාවෙන් ගන්න වෙයි කියලා. ඔව් මම දන්න විදිහට එතුමා ඒක නිකන් විහිළුවට වගේ කියාගෙන ගියා මිස එතුමා මේක එහෙම දෙයක් කරන්න කිසි බලාපොරොත්තුවන්නේ මොකද එතුමා පැහැදිලිව අපිත් එක්ක සාකච්ඡා කරනකොට කියලා තියෙනවා සාමාන්‍යයෙන් රටේ ඉහළ ධනපතියන්ට සහ ව්‍යාපාරිකයන්ට නෙමෙයි සහන දෙන්න ඕන සැබවින්ම අඩු ආදායම් ලබන එදිනෙදා හම්බ කරන් ගන්න ජනතාවට ඒ නිසා මට ඒ විශ්වාසයක් තියෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ අයවැයෙන් අඩු ආදායම් ලබන එදිනෙදා හම්බ කරන් කරන ජනතාවට අනිවාර්ය සහනයක් ලැබෙනවායි කියන කාරණා ඩියු ගුණසේකර මහත්තයා එතුමා කිව්වනම් හරි ඒ අපි යහපාලන මුක්කුවක් ගහන් හිටපු ආණ්ඩුව අපි හොඳට කරා ඉතින් අපි මේ හොඳට කරපු ආණ්ඩුව අපි මුක්කු ගහපු ආණ්ඩුව ඒ වගේම ඩොලර් එක හොඳට ශක්තිමත් කරලා දීපු රට මේ ආණ්ඩුව කනවා කියලා කිව්වනම් ඔන්න අපි පිළිගන්නවා එතුමාට ඒක කියන්නේ අමතකුණා මොකද හේතුව එතුමාත් වෙච්ච මේ ආර්ථික ඒ වගේ සමාජීය ඒ වගේම ජාතික ආරක්ෂාවට තුච විනාශයට යහපාලනට මුක්කු ගහපු දේශපාලනඥයෙක් විතර වගේ කියන්න ඕනේ දේශපාලනික කතාව එක බිල්ලකට තියලා එහෙම නැත්නම් ඒක තීරණාත්මක තැනකට පත් වෙන අවස්ථාවක තමයි ඔබගේ හෙට දවස වෙනුවෙන් වස විසෙන්දර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදියට මේ ගන්න අතිකරු ජනාධිපතිතුමාගේ තීන්දුවට මේ රටේ තරුණයෝ එකතු වෙලා අලුතෙන් හිතන්න ගිනි ඉල්ලීම මේ වෙලාවේ මම කරනවා අද ආහාර පොලිම් වලට අමතරව රට අතහැර යන පොලිමක්ද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් හිරේ යන්න තමන් ලෑස්ති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ. මුදල් ඇමතිතුමා දැනටම කියලා තිනවා දෙන්න දෙයක් නැහැ ගන්න තමයි තියෙන්නේ කියලා. දැන් බඩු මිල බැලුවොත් හරිද? දෙල් ගෙඩියක මිල රුපියල් 204යි. සාමාන්‍යයෙන් දෙල් ගෙඩිය විකුණ ගන්න බැරුව හිටියේ හරිද? ඊට පස්සේ බෝංචි කිලෝවක් 350යි. කැරට් එක රුපියල් 280යි. ලීක්ස් කිලෝවක් රුපියල් 340යි. මිරිස් කිලෝවක් රුපියල් 580යි. මට කියන්න පොලිමක් නැති තැනක් ගෑස් පොලිම, භූමි තෙල් පොලිම, කිරි පොලිම, අන්තිමට තියෙන පොලිම මොකද්ද දැන්? මේ රට අතහැරලා යන පොලි මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. අද අපි සියලු දෙනාම එළියට බහින්න සූදානමින් ඉන්නවා ශ්‍රීල් ගාමිණී පියතුමා වෙනුවෙන් සමස්ත කතෝලික ආගමික නායක ප්‍රමුඛ කතෝලික ජනතාවත් අනිත් ජනතාවත් මර්ධනය කරන්න සූදානම් වෙනවා නම් අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව කරගත්තේ මහා බරපතල වැරද්දක්. ආණ්ඩුව දැනගන්න ඕන බෝම්බයක් පිපුරුණා නම් කාවහරි මෙරුවණන් ඒ කරුපිකාව කුදලාගෙන ඇවිල්ලා අධිකරණයට ගෙනල්ලා නීත්‍යානුකූල විදිහට දඬුවම් දීලා මෙරටේ නැවත වතාවක් ඒවා සිද්ධ නොවෙන්න තමයි වැඩ කටයුතු සලස්වන්න ඕන. අපේ පියතුමා වෙනුවෙන් අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට යන්න විතරක් නෙමෙයි අත්අඩංගුවට ගන්න අවශ්‍ය නම් ගන්න අපි සූදානම්. අපි කඩු කිනිසි අතට ගත්තේ නැහැ. ලේට ලේ ඉල්ලුවේ නැහැ. අපි කිව්වේ නීතිය ක්‍රියාත්මක කරන්න. මේ රජය නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව නීතිය ඉල්ලන මිනිස්සුන්ව කූඩුවට දාන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.